වාර්තාකරනය ප්‍රමුඛයා හරිදේ හරිටම කියන සියත රාත්‍රී ප්‍රවෘති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් නවදධනය පුවත්සි රස්තල වෙත. පුංචි චන්දයට දෙවැනි වරටත් දින නියම වෙයි අලුද්දිනය අප්‍රෙල් වෙසි පහ චීන එක්සිම් බැංකුවේ එකතාවේ ලැබුණ මවත් මහබැංකු අධිපතිත් අIMම්F එකට අවසන් ලිපිය යව්වා අIMF නය මේ මාස අවසානීති ලැබෙයි. නතාව විඳන දුක ගැන ජනපති රනිල් සමවිල්ලයි පාලිමේන්තුව උුසුම් මහපරත්ුණුසුම් අන්තරේට අදත් කඳුළු ගෑස් රට බංකොත්වනකම් දැනගෙන හිටිය නැති පර්ලිමේන්තුව ජනාධිපති ලේකාම් කාර්යාලය මුදල් අමාත්‍යංශය හා ශ්‍රී ලංකා මහහා බැංකුව ගැන අද ටෙලිවකයෙන් වෞන්‍යාව වේ කේදවාචකය මව පියා දරු දෙදෙන මරතුරුලේ. කටියදී ගම්මු පොලිසිට ගහයි පොලිසියත් ගම්මුන්ට ගහයි එස් අයිගේ කනකෑටයිසන් හික්මීමක් නැති ලංගමරියදුරු මිනිමරයි දේශය ප්‍රවෘති වෙතටයි ප්‍රථමයෙන් අවධානය පළත්පාලන මැතිවරණය සඳහා වඩාත් සුදු සුදිනය අප්‍රේල් විසි පස් වනදා බව මතිවරණ කොමිසම අධ ප්‍රකාශ කලා. අදදාල දින පිළිබඳව දිස්ත්‍රික්තේරම් භහර නිලදහරන්ට උපදෙ ලබාදුන් බවයි මැවරණ කොමිසම නිවේදනය කළ. මෙමතිරනය දැනුම්දීමට පෙර. මුදල් අමත්‍යන්ශේ ලකම් ඇතුළු පාර්ශවයන් කිහිපයක් අද පෙරවරුවේ මැතිවරණ කොමිසමට කැඳවාතිබුණා. කෙසේ වෙතත් මුදල් ලමත්ත්‍යන්ශයේ, ලේකම් වරයා සාකච්ඡාවට පැමිනැසිටියේ නැහැ. ලත් පාලන මැතිපනන්නේ සම්පන්තයෙන් වූ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වනා. මෙම සාකච්ඡාව සඳහා මුදල් ලේකම් රජයේ මුදුනාලාධිපතිනය පොලිස් පතිපරයා හා පක්ෂණයකන්ට පැමිණින් ලෙස දන් පාතිබුණා කෙේ වෙතත් ඊට මුදල් ේකම් අහිද සිරිි වර්ධන පමිණ තිබුණේ නැහැ.ෝ අර. වරන කොමිෂන් සබාව අපේ නීතියේ යටතේ හොම පැදිලිව බැඳී සිටිනවා ප්‍රකාශයට පත් කරන්න මේ මැතිවරණේ කවදාද කියලා පවත්වන්. ඒක තමයි අනිවාර්ය වගකීම හාජුතකම මැතිවන්න කොමිෂන් සභාව ඒකෙන් ගැලවෙන්න මැතිවරන කොමිෂන් සබාටත්ෑ හා බා්ඩාගාරයේ ඒකතුමා පොලිස් පඳතුමා රජය මුද්‍රනාලේ අධිපතිනයේ සියලු දෙනාට සිදුවවා. ්‍රේෂ්ාති කරනය නදතිීන්දව අනුව පූර්ණ සයගේ මැතිවරන කොමිෂන් සබාට කියලා මේ මතිවරන්නේ පැත්වේ. අද මතිවරන්න කොමසම ගැදවල ා්ඩාගර ේ. දළමතන්ශ ේකම් ලිහුමක් කියවල තියනලොව දාරක්ෂික ොට යන්න දියෙන් නිසා ඉන්න කියලා. ම අහන්නේ මේ මේ ජනාධිපතිවරයක් මේ පොහට්ටේ ආ්ඩුවත් උත්සාහ කරන්නේ අටවගත්ත ආණඩුව මැතිවරණ කල්දැමි මේ ක්‍රියාදාමයට අපි අධිකරණය විශ්වාස කරනවා මේක කල් දානන්නාවත් නැවත් අධකරණයටය අද පැහදිල්ලිව මැතිවරණය පවත්ම දෙනයක් ඉක්මනින් කියන බව කොමසම පිට කිව. සාම පහැදිව පෙන යනවා. මැතිවරණ කොමිසන් සබාව තමන්ගේ වගකීම පැහරහරින් නැතුව. ඉතාම එක්මනින් මේ දෙන නි. තුක ඉල්ලීම ඒ අපි අදින්ම අද කියයා සිතිය එතුමා මතකතියාගන්න ඕනේ අධිරන නියෝගයක් තියෙනවා. එතුමා මේ මගාරය හා මේ විරුද්ධෝ යන්නේ අධකරන නියෝගයට. යහන්ද අනිවාරයෙන්ම ඒතුමාවාධිකර ස්සර හට කැන්දන දවස්ස වැඩි ඇත්තකනෑය කියනකත් පි දල්ල අමාත්‍යයන්ශේ ේකතුමට මක් කරන්න කන . ප ේල් මාස සිහල ම අවුද් යන යි ස සක් කලම ලස යි ාගතිවා ඒකනිස මේකට පෙර අනිවාර්යම මේකට පෙර තන් අන්දය පවත්තන කනකම පිත් පහදි ගති මතිවන්න ර් ම . <inundated> <guck karaoke> <VI> දවස් විස්සක් ඇතුලට බාධාවච් වැට අද පටන් ගත ඒගොල්ලන්ට කරගෙන යන කිව බාාවක් ැකති ඇත මැතිවරන කොමිසමට දැන්තියෙන්නේ ඒ දව විේකක් දවශක් විේකක් පහෝ යාන දව ේක ර ම කරන්න. අපිට මෙතැන් එන්න කිවව අපියාව එවේ සාකච්ඡා කලලා මැත්‍රන කොමිසන් සබව දිනයක් දේවී ඒදැන්දිනට අපි චන්ති පත්තන්න ලැස්සි කනවා දෙව මෙම සාකච්ඡාවෙන් අනතුරුව මැතිවන්න කොමසම අදපස්සර්වේ යලි රැසුනා. ඒද ඔවන් තීරණය කර ඇත්තේ අපේල් මස විසිප පස් වනතා පළත් පාලද මැතිවරණය පවැත්තීමට වඩත් සුත්සු බෆයි. යනම මේ සමහ ිස්ප්‍රික් ේරම්භාරිනි ලධාරන්ට පදෙස් ලබාදී ඇතිපබවයි මැතිවන්න කොමිසම වේදයක් නිකුත් කමින් සඳහන් කළේ. නය ප්‍රතිවව්වගත කිරීම සඳහා චීනක්සිීම් බැංකුවේ ලිපිය ලබුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ. එම ලිපියට තමා සහ මහා බැංකු අධිපති අත්සන් තබා අයම වෙත යැවූ බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. මේ මස අවසන් වන්න විට IMF නය ප්‍රතිවීහුවකත කිරීම ආරම්භ වනු වැදයි ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසවා. රටේ ජනතාව විඳන අපහසුතා පිළිබඳව ජනාධීපතිවරයා අද සමාවයිල්ලා සිදියා. ශ්‍රී ලකාව ආර්ිකර බුදෙන් ගොඩීමට IMF සමග සාකච්ச்சා ආරභ කළේ ඩොල පිලේට දෙයිදශම නවයක විස්තීරණ ණයපහසකමක් ලබාගැනීම සඳහා. ඒ සඳහා ශ්‍රීලංකාවේ අය හිම රටවල්වලින් මෙරටට ණය ප්‍රතිවයෝහගත කිරීමට ලබාදෙන සහ থেকে අත්්‍යවශ්‍යවුණ. ඒ අනුව IMF ණ ප්‍රතිවහගත කිරීම පිළබඳ මෙරටට අශ්‍ය පලමු සහත ලබාදුන්නේ ඉන්දயாපයි. පසුව ඇමெරිකාවයි චපනය බැනි රටවල් ඇතුළත් පැරි සමාචේද අනුමැතිය හිම වුණ. ශ්‍රීලංකාවේ ප්‍රධහන නා හිම. යි අපි නයිලින්ේට පනස් දෙක්ම චීනයයි. මෙහේතුවෙන් මෙරට නය ප්‍රතිවියහ ගත කිරීමේදේ චීන සහතිකේ ප්‍රධහන තැනක්ගන්නවා. පසුගේ දිනක චීරියය මෙමරට වස්ර දෙක නයි සහනයක් ලබාදීමට තීරනය කලා කෙේ වෙතත් මෙම සහතිකේ ප්‍රමාණවත් නැති බවයි ජාත්‍යන්ත්‍ර මූල්ල්‍ය අරමුදල් සේම ඇමරිිකාවද ප්‍රකාශ කළ. කෙසේ වෙතත් මෙමන් පසුික චීනේක්සිම් පැන්කුව හරහා මෙරට නය ප්‍රතිවියහ ගත කරනයට සෝදා නම්බවට ූ ලික්ිත දැනම් දීමක් ජාත්‍යන්ත්‍ර මුූල්්‍ය අරමුතුල වෙත යමුකරටති වෙනවා ් Bloomම්බක් වෙබඩිය මේ. බඳව අද වාර්තා කරතිබන. එයනුව චීනය මෙවරදී ඇති නයිස් සහතිකේ ජාතන්තර මූල්්‍යි අරමුදල අ අපේක්ෂා කරන අවශ්‍යතාවන් සපුාලන ඇති බවයි ් Bloomූම්බක් වෙබඩලවිය ප්‍රකාශ කරන්නේ. ඒයනුව චීනය ලබාදුන් නව නයි සහතිකයක් සමඟග ශ්‍රී ලංකාව, ඩොල බිලියන දෙකයි දශම නවයක විස්තීරණ නයදීම අනුමත කිරීමට ප්‍රමණව බව ් Bloomුම්බක් වෙෙබලවිය පවස්සනබා මෙ අතර IMF වෙතින් මෙරටට ලබාදීමට බලාපොරොත්තු වන විස්තේරන මූල්ල්‍ය අරමුදල මාර්තුමස ගනිට ලැබෙන වෙැයි. ප්‍රතිරනිල් බෙක්‍රම සිංහ පවසන ා මේරට දන්නතාවට විින්දෙන්න්නවන පහසතුකම් මදන්න ඒගැන ආන්ඩුවක් හැටියට අපිට සමාව ඉල්ලට තියෙන ිය රාත්‍රියේ ී එක්සිම් බැංක්වේ නව ලිපිය ලැබුණ. දා රාත්‍රියම මමත් මහා බැංකව අධිපයතුමාත් එකකතා ලිප්ිය අත්සං කල්ලා ැන් අයිම සංවිධාන ඇවලත් තිබෙන්නේ දැන් අපේ යුතුකම ඉටතු කල්ලා යවරයි දැන් අයිම සංවිධානී යුතුකම් මේම සැවසංවෙන්න ඉස්සලා තුන්වැවෙනි හෝ අතරවෙනි සති ඉටතු කරයි කියලා ම බලාපොරත්තු වන. ඒකෙන් පස්සේ. හිතන්නේ අපිට ලක බැංකු 80ඩවකෙන් පලවෙනි මුදල් වටේ ලැබෙන්ට එනවා. දැනට අප විදේශණය ගෙවන්නේ නැත බව පවක්ශෂය මූල යතුවන්ට පමණක් ණයගේමය කරෙනවා. අයියෙම මේ ාතන සම පවතිනා එකඟතාවය කඩා දැමුුවොත් විදේශ රටවලින් හා පුදගලික බැංකවලින් ලබාගත් නය ගෙවීමට සිදුවනවා දලවශයෙන් විස්ස විසිනමය දක්වා වාර්ෂික විදේශණය බිලියන හයක් හතක් ගෙවීමට තිබෙනවා. අපට මේ ණය ගෙවීමට විදේශ විනිමය නෑ. බැවින් අයම ාතනයසාප සිදදු කරන මෙයි. අපගේ ආර්ථික යතා තත්ත්වයට පත්කර ගැනීමට පවත්වා විශේෂ වැද වැදගත් තමක් සහිත ගදාවයක් බැව මතක්කරදීමට කැමති. අපි අතිශය අසීරු ආර්ථික පියෝර රාශියයක්ත් ගැන ආර්ථික ස්ථායිකරණය කිරීමට කටයුතු කලා මේ වැනි දෂකරා සංකීර්න්න තත්වය මැද අප පසුගිය මාස හතාට ගතකර යම් සාධනීය තත්ත්වයකට රැගැනවිත් තිබෙනවා. විධ බලපෑම් ක්ඩාෑම් දේශාලන පක්, ්‍රච්ා කන්ඩාෑම් ෘතිය සමති ආදිය ගැන ගැම්බුරීන් කල්පන කල තු. අප යෝ. ක ති වැඩ පිළි වෙල විධ ක්‍රියා මාර්ගය ඔස්සක් उसස්ේ කඩාකප්පල් ක හොත් එයින් මතුවන සමාජ විකල්පනය අතිශයෙන් භයනක වේවිී මෙතෙක් අප සමාජයේ නොදුරු දුක්බර කාලයක් එයින් මතුවයේ ඒ නිසා අදහස් ප්‍රකාශකිරීම අයිති අපි පිළිගන්නවා ඒවාගේම සාමකාවීව ඒ පිබඳ ැඩ කටුදු කරන්න රැස්ත්‍රීම් පවත්තන්න පෙළ පාරිි පත්වනය කිසිම ප්‍රශ්නයක් නෙමයි ඒත් මේ උද්ගෝෂණ මාර්ගෙන් මේවා කඩාකප්පල් කරන්නට යනුවන ඒ පිළිබඳ වේ ආ්ුව තදීන් ක්‍රිය කරන වා ක කියලා මංක කියයා ි ජලි නමවැනිද රට කඩ වැටුන කද ේත අත්වේ තියන්නන්නේ ැ ඩොලර් ිලත් හින, ්‍රවි මුදාවයි පොලසිියයටටයි මේ අවස්ථාද ස්තුතිවන්ත වෙන එතුම ගත්තේ ඒ පවර නිසා. අදපිට තෙල්තියනවා අදාපිට ඉන්දන තියනෝ අදපිට විදුරවාලේ තියනවා වැඩිකල් යනිසා ොලර් තියනවා මංම විශේෂයෙන් ඒ බලවයක වලට මෙය කඩන්න පිටෙන්න. ඒත් මම මේ විපක්ෂයෙන් ඉල්ලනවාහිය එකතුවෙන්න මේ ගමන යන්න මේරට ආර්ථක ොටගන්න අප ක්ක මරගත්තාම ඊලක චන්ද ීනය කන්න පුල ජා තිපතේ මහ චන්ය කව න ක කියලා ඒ ැස් ැදක කිය හන්න ඔබට පුළුවන් මේක පිගන්න ඔබට පුළුවන් ප්‍රතික්ෂය කර ඒ ටතම ඒ එක තිීන්නය කරන්න ද ටි එන නිසා ජ ැදවෙන කොට. රට ආදයන් තත්යි ලන්න පුල. එතනින් විතර ඊට පස්සේ ීරණ ගන්න පුුවන් අපි නව කෙටුම් පතක්ගේනවා ඉදිරි මාර්දයයි වැඩ සටන් ගැන එක ජාතික සබාටත් දෙන්නම් පාලිමෙන්න්තුව දැන්ටව පාලිමෙන්න්තුවේ ජාතික සභායයි කොමිටිවලින් වාර්තා ගරණාවක්ඇලා තියෙනවා මංගේඒයට ස්තතිවන්තය වෙනවා මස සටක් යන කාලයක් තුළද මේ වැඩ කටයුත් කරන්නට පුලුවන් වුණා මෙ අතර ඉදිරිස් සති දෙකැඇතුලත් අIMF් නය අනිවාර්යෙන් ලැබෙන ඇති බව මුද රජාමාත්‍යය රංජ සෙමලා පිටිය පවසන බ ර සියල්. අයම සහයක ලබා ගැනීම කඩයිම් සල්ල පසු කරදාගන්න විශවාස කනවා දනීම මාසය දැ අද අපි හත්වේ නිදක් විස්සඒ වගේ සතතිය තුළ අයයේම පදක්ෂමල්ල රස්වනවා එරසීමම් සහග මේක අනුමතු ව විට අපිට ඊළඟ කියෙදක තුලට පලවවිනි වාර්ග නිදස්කර පළව ට සබවාදී බලපොරත්තු අපිට ඇතියාගණඩ ඉතාම හොඳ පදනක් ැතුල තින. ඉල්ලිම් අටක් මුල්කර ගනිමින් අන්තරේ අදත් කොළඹදී විරෝධතාවක් සංගවිධහන කර තිබුණ. විරෝධතාකරුවන්ට ප්‍රදේශ කිහිපයක් තහ නම් කරමින් අධිකරන නියෝග දෙක් දනිකුත් කරනු ලැබවා. කොළඹ විශවද්‍යාලයේ ඉදිරි පිටදී විරෝධතාකරුවන් විසරවා හැරම සඳහා ජල සහ කඳළු ගෑස් ප්‍රහර එල්ල කරනු ලැබවා. ඉල්න්නේ මටක් මුල්කරගනිිබින් අතර් විශවවිද්‍යාලියයේ ශිෂ්‍ය බලමණ්ඩලිය අද කොළඹදී විරෝධාවයක් සංවිධහන කරතිබුණා. ති ප්‍රශයක් කරනවා රෝධතා කරන්ඩාවත්තේ මේ තමයි සලකන්න ඒ අද ්‍ර සි හ ට පර ට ි යන ප්‍රාන්ත්‍රවා යතියක් විරෝධ කරන්න උද්ගෝජෂන කරන්න ඒ ර ික සි ප්‍රාතන්්‍රවා යිතියක් පි ති න ැතිවර ග නිල් විික්‍රම සිංහ යන තක්කඩි ගම තර කර දෝන ාව කාලිකව රටේ ජනතාව හ ල් ග ඩ න කොල ො ද පැත් . තාවේට කොටුව මහෙස්ත්‍රවත් තිලින ගම්ගේ අධිරන නියෝකයක් නිකුත් කළ අද තහවල් කොළඹ කොටුව සහාවට ප්‍රදේශබල දැඩි පොලස් ආරක්ෂාවක් යොර වතිබුණී වෙනසේ. මේ අතර අද දහවල් අන්තරේ විරධතාවට එනෙහිව මාලිකන්ද මහෙස් ්‍රධි කරනයක් නියෝකයක් නිකුත් කලා. ඒ මරදාන පොලසි සිදු කළ කරනු දැක්වීමක් අනුවයි. ඕොල ට එල්ල මාලිගාගන්ත මය ක නිකුත්රල නියෝගයක් ඔකබතු මාලය කැමතිගෙනෙ ඉන්නවන මේ කියවල බගල මේ අවශ්‍ය ක්‍රාමාර්ග අිකරන නෝගෑයට අනන්න තලා ප . த மே செயலு தත්වයන් තුළ அந்தந்தர் விஷ விද්‍යயாலிய ශිஷ்பල மண்டலியர், லிப்டன் வட்டரவு மேசிட்டு சீ விரோததாவே யாளித் ஆரம்ம்பக்கலாம் ஒன் புறகல දෙசிட பாாகமினின் பமினியாம். விரோததாவே ஹெතුවேன் கொළப புறகல அவට தடி ரத்துவாகன ததுபයක් ඇතිவனா. பாகமினின் பமினி அන්තரே விரோததா கருුවன்வ விசறு ஆகறின்னட்டு, போොலிீசிய கொள்ப விஷ விද්‍යயாலීதிருපිටதி ஜனහා கதலுகஸ் பிரகார் என்னக்கலாம். යකර ඉ අස් මත් දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාරයක්ක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිමිෂන් ටෙලිවකිය දැන්. අදල් ලියන්න දෙසිිය තිස් දෙවැනි ටෙලිවැකිය. අද ටෙලිවැකියයට පාදක කරගන්නේ හිටපු විගෙනකාධිපති ගාමිණි විජේසිංහගේ කතාවක්. අප මේ ටෙලිවැකි විශාල සංඛ්‍යාවකින් කිවූ ආර්ථික විනාශය සහ අසංවර්ධිත රාජ්‍යයේ එ ගැන සංවර්ධනය කළේ නැති වුණේ නැති රාජ්්‍යය ගැන ඔහු හරි අපූරුවට විග්‍රහ කරනවා. අපේ රටේ රාජ්‍ය අයතන එක්දස් පන්සියක්ක් විතර තියනවා. මේ රාජායතන එක්දහස් පන්සිීය ගැනම වාර්ෂික වාර්තාවක් සකස් කරනෝ. ඒක කරන්නේ විගෙන කාධිපති දෙපාර්ටමේන්තුව. මේ රාජච්‍ය අයතන ඉක්දස් පන්සිය තුළම ඇති දූෂණ වංචා අක්‍රමිකතා, අත පසුවීම්. රටට වන පාඩුව හෙළිදරව කිරීම. වාර්තාකිරීම තමයි විගන කාධිපති දෙපාර්තමේන්තුවේ මේ වාර්ෂික විගනනයෙන් කරන්නේ. එහෙම හදන වාර්තාව දැන් කොහටද යවන්නේ ද මේ තාකාල් යවලති යන්නෙත් හෙට යවන්ට වෙන්නන්නේෙත් කොහට දන්නවාද. ඕ හිටපු විගෙන කාදිපති ගාමිනී විජේසිංහට අනුවනම් පාර්ලිමේන්තුව කියන හිස්ස. හිස් තැන හොඳේ ආන් එතන්ට තමයි මේ විගෙනකාධිපතිවාර්තා යවන්නේ. රජායතන එදස් පන්සිේකවාර්තා වාර්ෂිකවෝ පාර්ලිමින්තු නැමදී හිස් තැනකට සකස් කරන පුද්ගලෙක් තම විගෙන කාධිපති කියර කියන්නේ අවසනාවට වගේ ඒ කිසි දේකට නිසි වැඩ පිළිවෙලක් නැති රටක ජීවත්වෙන. එතකොට මේ දූෂණ වංචා ක්‍රමිකතා පිළිබඳ වාර්තා එතන්ට යවල වැඩක් නෑ. මකක්දකට හේතුව ඔය බොහෝම තැංවලට ඒකැනුව රජයේ ඉහල තැන්වලට නිලධහරින් පත් කරන්නේ ඔය ඉන්න මැත්ති ඇමතිලට අවශ්‍ය විදිහ හොඳේ දැ තේරනු අනනේ දෙතිං ඒගොල්ලන්ගේ දෂණ වචා ගැන අර හොරාගය අම්මගෙන් පේනහනවාගේ ඒ අයටම කියලඉතින් වැඩක් තියවිහිනේද දැම් බලඹු ඇත්තටම අපි අන්ත දූෂිත රාජ්‍යයක් නෙනේද ඒකනේ ලෝකේ දූෂිතම රාජ්‍යලැස්තුේ ඉහලින්ම නම සඳහන් වෙන්නේන අවුරදු හැත්ත පහක්ගෙනොත් මේ රට සංවර්ධන පේ ඒනතෙක් මානයකටවත් ගෙනියන්ට බැරිවුණානේ නේද. ැවේ අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමෝ පවාඉල්ලන්න නේද. ඒ කියන්නෙ තාම අපි අසංවර්දිත අඩ්ඩු ආදායම් ලාබි රටක්නෙ ඊට අමතරව ඇමරිකානු ඩොල බිලියෙන. බිලියන හොඳේ හැට හැත්තවක නායකන්දක් මුදුනෙම ඉන්න රටක්නෙ නේද. දැන් නයගෙවාගන්ට බැරි රටක්නේ අපි ඇයි මෙහෙම වුණේ! හිටපු විගෙනකාාධිපති විජේසිංහට අනුව වැඩිපොලියට ණයගත්තා. පරාගධන වියදම් සඳහා වැඩි පොලි ණය ගැනීම. ඒ කියන්නේ වානිජ නය ලබා ගැනීම. ලෝකේ සාමා්‍යයෙන්සිට දශම භාගේයට විතර පොලිියතියෙද්ද. ඒ පොලියට ගන්ට පුළුවන් කමතියෙද්දී අපි අරන්තියනෙ සියට අටේ දහය පොලියට හොන්ඳේ මාර ණය ගැනිල්ලනේද. මේ සියල්ලටම් වඩා භයානකම ණය උගුලවී ඇත්තේ ඒක පාර්ශීය ගිවසුම් හරහා ගත් න අය මේ ණ අය හඳුන්වන්නේ අන් සොලිසිටඩ් ලෝන් එහමත් නැත්තම්. අන්සොලිසිටර්ඩ් බිඩන් කියලා. හරිද ඇත්තටම මේ නයවල සරල තේරුම. ඉල්ලුම් කරන්නේ නැතිවම. ලැබන්න නාය. මේ නිසා මේ. ඉල්න්නේ ැතිවම එහෙමත් නැත්තම් ඇත්තමකිවොත් සැබෑ අවශ්‍යතාවක් නැතිව ලැබන්න නය තමයි ඇත්තටම මේවා සතුරු රෑලෙසත් හඳුන්නන සත්තුරු නය එහෙම නය ව්‍යාපෘතියකට හොඳම උදාහරණයක් ඔය නිෙලුම් කුලන දෙයන්නේ මෙලෝ වැඩක් නැති කුලුුණා කරෑයට ලයිට් පත්තු කරලා විදුලියත් කා භාසිනයක් කරනවා මේ කුලුණ සඳහා වැය කළ මුදල දන්නවාද ඇමරිකානු ඩොල මිියනෙ කසිේ දහතුනා කරද ශ්‍රී ලංකා රුපියල් වලින් නම්. රපියල් මිලියන හතලිස් දස් හයිසිිය අසුවවාක්. චීන එක්සිම් බැංකුව දුන්න නාය මුදල දන්නවාද ඇමෙරිකානු ඩොල මලියන හැට හතයි දසම දෙකයි පහක්. ගේෙවියයුතු පොලි ප්‍රතිශතිය දන්නවාද සියට හතයි දසම හතයි පහක් . මේ කුළුණේ අපේක්ෂිත ආදායම විස්්සයි විෂිතු නේද හොඳේ රුපියල් ිලියන හැසි අසූවාන්. විස්සයි විසිහතරද රුපියල්මලියන රුපියල්ලෑ රුපියල්මිලියන දාහයිල් මේ ගරන් හැදිල්ලත් එෙක්ක අද අලුත්ම තත්තය දන්නවාද. මේ නෙලුම් කුළුුණේ මේ මූලික පිරිවය. ඒක ඇනන්නේ ඇමරිකානු ඩොල මිලියන එකසිේ දහතුන විතරක් කොයාගන්ට අඩ්ඩුමගානේ අවුරුදු දෙසීයක්වත් ගතවේවි. අවුරුදු දෙසී යක්කත් ගතවේවි. ඔන්න නෑවල්ල හරි මේ නෙළුම් කුළුණන විවෘර්ත කළේ දෙදස් දහනමේ සැප්තම්බර් දාසේ වෙන්දා. එදා රටේ ජනධිපති සිටී කෞද මෛත්‍ර පාල සිරිසෙන. ඔහු එදා නෙළුම් කළුණ විවෘර්ත කරමින් කිව්ව කතා මත්කද. චීන එලිට් කියන සමාගම ලංකාව දුන් රුපියල් බිලියන දෙකක්. ඒනේ ඇමරිකානු ඩොලවලි නම් ඩොලමිියන පහළවක් විතරරන්න අතුරු දහන් වුනාලු පැනලගියයාලු හරිද ආගයා තක් නැහැල් හරද ඔය තමයි මේ රටටට ගාහ හපු හෙන මේ රටෙන් හොරාකාපු විදිහෙ. අද මේ අය මෙ එකෙකළග තවත් ඇමෙරිකානු ඩොල බිලියන දෙකයිදසම නවයා. ල්ල දැන් අප පිහඩා වැටනවා අන නේද. බොහෝ එවට මේ මාසසි අන්තිමට හම්බවේ කියල තින් බලාගෙන ඉන්නවා. දේ අදටත් ඔය රාජ්‍ය දූෂණය ඉහවාගේ රටක්නේ. ඇමරිකානු ඩොල බිලියන හගන්න ගාන්න හොඳට. ඇමිරිකානු ඩොල බිලියනෙන හැට්ට හැත්තවක නයක් ඇති රටක් මේක. එහෙව් රටක් ඇමරිකානු ඩොල බිලියන දෙකයි දසම නමයකින් අයාරගෙන තවටිකක් නයරගෙන් හදන්ට පුළුවන්දනේද. හල්කිලෝ විස්සගාන දුන්නයි කියලා පවුල්ලක්ෂ විසිටකට දුන්නයි කියලා මේ රට ගොඩගන්න පුළුවන්වේ? ඇත්තටම මෑත කාලයේ අපේ නයගත්තහම වර්ෂ දෙදස් නමය වෙනකොට අපට තිබුණේ ට්‍රිලියන හතරක විතරනයක් හොඳේ නමුත් ඔබදන්නෝද දෙදස් නමේ ඉඳලා අද වන විට එය ට්‍රීලියන විෂි පහ පැනලලාම් ඒ න අමරිකානු ඩොල බිලියන හැට පැනලා හරිද. ඇත්තටම මේ රට ගොඩගන්න නම් හිටපු විගෙන කාදිිපති ගාමිනී විජසිංහ අවධාරණය කරන පරදි. අප නිතරකිවූ පරිදි ආයතන හතරක් ප්‍රතිවියවහ ගතරට ඕේ. ර ගොඩග්ඩලලාම්. යතන හතරක් ප්‍රෙ සංස්ධාන් කර ඕන නෑ තන හතර මයි පර්ලිමේන්තුව ජනනාදිපති කාරයාලය මුදල් මත් ස ්‍ර ීලංකා මහබැකුව. මේ අආයතන හතරදම රට විනාස කරන්නේ අමනව අදායතන හතර එක පාර්ලිමේන්තුව දෙක ජනාධිපතිලේකම් කාරයාලයේ තුන මුදල් අමාත්‍යංශය හතර ශ්‍රී ලංකා මහා බැංකුව මේ හතරටම බැරිවුණා අපේ රට බංකොළොත්වේගෙන එනවා කියලා අඳන්න ගන්න මේ අයතන එකතු වෙලා කළේ රට බංකොලොත් කියෙන මහා අඩම්බර කාර් ප්‍රකාශයේ ඒකා අබද්ධව නිවේදනය කිරීම තමයි අර්ද මේ අයතන හතර සහ අද මේ හතරේ ඉන්න උදවිය ඉන්න තුරාවට ඩොල බිලියන හැටක හැත්තඇවකණය ලැබුණත් තවටික දවසකින් අපි අයි බංකොලො තුොඳේ ඇයිදන්නවද. හොරා කන රටක හොරා කෑම නතර කරන්නේ නැතිතාකන් ආයේ මොනව කළත් වැඩක් නැත. හිල් කූඩයකට වතුර පුරවන අනුවන පුරවැසිි බවෙන් මිදමු කියලා අද ටෙලිවැකිය යෝජනා කරනවා. එකම පවුලේ මවපියා සහ දියනියන් දෙදෙන, නිවස තුළ මියගොස් ඇති සෝචනී පුවතක් වෞනියාව ගුත්ෂඩ් වලින් වාර්තාාවනවා. මෙයක් ගහතනයක් ද නැතහොත් සියදිවි නසා ගැනීමක් දෙන්න පිළිබඳව පරීක්ෂණ ආරම්භකර ඇති බවයි පොලිසිය පවසන්නේ. මවනිියාව ගුඩ්ෂට් වීදයේ නිවසක්තුළ තිබී මෙම පුද්ගලමමාලසිරු සොයා කියෙන ඇත්තේ අද උදසනයි. අසල් විසියන්ගේ ලද ොරතුරක්ම සිදු කළ සෝති සිකිරීමකදදි මෙම සිරරු හමුවූ බවයි පොලිසිය පවසන්නේ. මෙිලසම් යොක සැත්තේ එකම පවුලේ මව පියා සහත් දර්වට දෙෙනයි. මියගිය පියගේ වයිස අවුරුතු හතලිස් එකක් වනාතර මවගේ වයස අවරුදු තිස්හයක්. දරුවන් දෙදෙන අවුරුදු තුන සහන් ඩව යනවය සොල පස වන්නන් බවයි වාර්තා වන්නේ. මෙම මරණවලට හේතුව මෙතෙක් අනවරණ වී නැති බව අප වාර්තාකරු ප්‍රකාශ ක. පියෝොසිීඇතිව හානි කරගන්න ඇති බවටයි පොලිසිය සැක පල කරන්නන්නේ දරුවන් දෙදනගේ සිරු සවාගෙන ඇත්තේ නිවසේ පුට්ටු දෙකක් මත තිබියද. මගේ සිුර නිවස නිදන කාමරේෙති බිසව ගත්බව පොලසි සඳන් කලා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිතුර ර්ෂණ වියාව පොලසි හ. වීරකැටිය අත්තනයාල ප්‍රදේශයේදී පොලිසිය සහ ගම්වාසින් පිරිසක් අතර ගැටුමක් හට ෙනතිබුණා. ැතුමින් පොලස් නි ධහර,ටනකු සහ ම්වාසින්, දෙදෙනකු තුवाල ලැබූ බවයි වාර්තාාවන්නේ. ැටුම අතරතුර පුද්ගලෙකු පොලිස් නිධාරයෙකුගේ කනක් සපාකාතිබෙනවා. ඉන්තුवाල ලැබූ නිලධහරයා වැඩිතුර ප්‍රකාර සඳහා ගල්ලකාරපිටියරු හලට ඇතුළත් කර ඇතිබවයි වාර්තා වන්නේ. පොලිස් රාජකාරයට බාධ කළ පස්තෙනෙකු. අතරංගෝට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජේෂ්ට පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව ප්‍රකාශ කළේ. අතරංගෝට ගත් පස් දෙනා විසි එක්වනදා දක්වා රක්ෂිත බන්ධනා ගාරගත කරතිබෙනවා. මෙම ගැටුම හටෙන ඇතේ වරකැටිය අත්තන යාල ප්‍රදේශයේදී. නිලදහරින් පිරිසක් ඒ පස්සු තුනට පමන අත්තනයාල ප්‍රදේශය වැටීමක් සඳහා ගොස්තති බැවා. එම අවස්ථාවේදී මාර්ගයේ සිටි පිරිසක් ගැන ැකසිතු පොලස් නිල් දහරින් ඕන් පරික්ෂකරීමට සූදනම්ීති බෙනවා ඔන් එම පරක්වාකිරීම විෝධ පලකරඇති අතර, ද ඇතිූ හි බස්සුවීමක් පසුව ගැටමක් දක්වාර්තනයවන. සෙ ම පිරිිසත ැටමහට ග ස්ාවේද ත් ගම්ම යන් පිරිසක් මස්ථානයට පමි පොලි ල හරට පහරද බෙනවා මෙම ගැටමෙන් පොලි ල හරට දෙනෙ ුතුාල බැති අතර ගම්වාසින් දෙදනෙකුද තුවල් ලබ රෝහල් ගත කරතිබෙනවා. ම ගැටම අරතුර එ පුදගලෙක ප පොලිස් පරික්ෂවයකගේ කන සපාக்கෑමනි ඕු වැ පකා සඳහා. රප හල් ති ැට ොතු වාර්තා සගම ස්ථ ට පැමණි ට ො பති සක් ත්ව ால் ක තුව ල හල් තකිීමටයි තු කරත්த்தை. ොலிீසි ජකාර සඳහා ාධ කරමින්, ොිසියට පහරදීම සිදධිය සබන්ந்தேன். මෙ වි පුදග පස්ක ன ோட்டගෙන அதிகக் පත් ක . ඕ ලබ්න විසක්න දක්වා රක්ෂ බද ර කර. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරුටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය ෘතිය වේදීන්, පැය විසි හතරක වැඩවර්ජනයකට එලබීමට තීරණය කරතිබෙනවා.ය අනුව හෙට උදෑසන හය එත්තිහේ සිට වර්ජනය ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය ෘතිය වේදීන්ගේ එක මුතුවේ කැඳවුම්කරු රවී කුම දේශ පවසන්නේ. රජගේ හල්ල පවතින ෞක්්ද සහ පරනහිගේ සෞක රමටඩේ ට ක් සේ හලක පපද කිරීමට නෝග කිර ඇතු එල්ලිම් කිහි පැක් මුල්රගනිම නව වර්ජනය ක්‍රාත්මක වන්න එෙලි මදව මාද දනව කිරීමක් අද කොළමදී පැවුණ. විශේෂයෙන්ම අදදවසේ සෞකිලයකමරයා එ අන්තිම වතාවට සසාකච්චාර හෙට දවසේ ෘතේ ක්‍රියාමාර්ගේ අඩගන දින ගහිපයකින් කල්දමා ගැනීම සදා අපිට ක්‍රමවේදයක් ති නොද. නවදත් අපි සාචාව න එක් නාදධපතිවරයාගේ නියෝජිතයක කියලලා වා අධ්‍යක් න ෙක් ද මති. අමාර්ග කඩාකපපල් කරන්නසා කුමන්ද්‍රණ කාරි වැඩපිළිව ලක් දියත් කරන්න. එනිසා අපිට අදවෙනකොට විශ්වාසවන්ත සාකච්ඡා මාර්ගයක්කට යාමේ හැකියාව වලක් කොල තියෙන් සෞඛ්‍ය අමාත්‍යංශේත්න නාජධපතිලේකම් කාර්යාලෙත් නෑ ජනාධිපතිවර අත්තෙ කත් නෑ එනිසා අපිට සිද්ධ වෙලා තියෙනවා ඒ අවිශ්වාසය මත පදනම් වෙලා අපේ ඉල්ලීම් පුෘ්දය ක්‍රයාමාර් ගෝලින් ජයග්‍රාණය කරන්න එනිසා අපි හෙට උදේ අටට අපේ ෘති මේ කණ්ඩායමත් ඒවගේම උදේ හයයිඉතිහට අපේ කංශකාරයමන්දලේ කණ්ඩායමත් ෘතය ක්‍රියාමාග අරම්භ කනවා වෘතය ක්‍රාමාර්ගය හරිටම පැෑ වි හතරක් සංකේතාත්මක ක්‍රියත්මක වෙනවා මික්‍රියාමාර්ගය අතරතුර. අපි ලබා දෙන්නට ඕනේ ආරක්ෂක හදිසි අත්‍ය වස සේවාන් සියල්ල සොච්චාවෙන් ලබා දෙනවා. අපි රෝගීන්ට හානිවන්නට තියෙන ඉඩකට සම්පර්ණෙම වලක් අගන්න උපරිම උත්සාහ කරනවා. ඒවගේ අපි සව්කෑමතිවරයට කියවා ජනාධිපතිවරයට කියනවා. අපිට ජනාාජිතිවරඇත් එකක් ප්‍රශ්න තිබ්බට මෙ රටේ මනිස්ු අමාරු දානට ඕනෙ නෑ එසසා කරුණා කරලා මේ ප්‍රශ්න වලට විහිළු කරන්නේ නැතුව මේ ප්‍රශ්න මගැහරලයින්නේ නැතුව මේ ප්‍රශ්න විසඳීමේ යාන්ත්‍රණයක් වහාම ආරම්භ කරන්න. මාවනැල්ල ගනේතන්න ප්‍රදේශයේදී, බස්රත දෙකක් මුහොට මොන්න ගැටීමෙන් එක් අයකු මිය ගොස් තිබෙනවා. විසි හයදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි වාර්තා වන්නේ. ලංගම රියදුරාගේ නොහෙක්මුණු දහවනය නිසා. මේ අනතුර සිදුව තිබෙනවා. කොළමනුවර මාර්ගයේ මාවනැල්ල ගනේ තැන ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත්තේ. මේ ගමය සිට මහනුවර බලා දහවනියූ පෞද්දිලික බස්රතියක් සහ මහනුවන සිට කොළඹ බලා දහනිය වූ ලංගම බස්රතයක් මුහලට හුණ ගැටීමෙන් මෙම අනතුරු සිදුව තිබුණා. ලංගම බස්රතේ රියදුරු ඉදිරීන් දාවනිය වූ පෞද්දිලික බස්රතයක් ඉතා අපරරික්‍ාකාරී ලෙස ඉස්සර කිරීමට යාමේදී ඉදිීන් පැමිණිතවත් පෞද්දිික බස්රථයක ගට තිබෙනවා. නතුරින් පනස් දෙෙවැරදි පුද්ගලකු ජීවිතක්ෂ පත්වී තිබෙනවා, කවත් පුද්ගලින් විසි හාය දෙෙනෙක තුවල් ලබා මනෙල්ල රෝහලට ඇතුළත් කර ඇති පබවයි පොලිසිය පසන්නේ බරපදර තත්වේ සිටි දෙදෙනකු කෑගල්ල මහරෝහලට ඇතුරත් කරති බෙනවා. අනතුර සම්බන්ධයෙන් මාවනැල්ල පොලසි වැදිදුර පරචක්ෂ දු කරනවා. මෙ අත්‍ර මහමග සිදුවන අනතුරු අවමකර ගැනීම පිළපත්ව. අළත්කම ලළගම ඩිපෝවේරිය දුරන් දැනුවත් රීම වැඩසතහනක් අද පැවැත් වුණ. ඒ අලුත්ගම පොලසිය රතවහන අංශයේ මූික්ත්ේනොේ. Den via parike puati Sanange. ර්ද ොතරයි මඩල ශේෂ ලොතරයි පතක් වෙලඳොලට හඳුන්වාදීම අද දින සිදු කරනා.ඒල් ලක්්නවාසනාව සුපිරි ධනයෝගේ නම් ලොතරැයි පතයි. මෙම අවස්ථාවට සංවර්ධ ලොතරයි ම්ඩලේ සබහපතිවර ඇතුළ පරිසක් එක්ව සිටියා. අප අද දින විශේෂ ොතරයි පත්තක් ප්‍රවර්ධන කටයුතු වඩ පට දියත් කරා ඒකදී අපි බලාපොත්තු වෙනවා විශේෂ දිනු මැදීමමත් සිදු කල්ලා යි පාර්ෝක ජනතාවත තවත් වැඩිපුර තයාගේ ලක්්මවාසන ලොතරපතින් ලබා දෙන්න හෙදී ලක්ෂේෂ පනස්දහහිතයාගේ රශියක්. හදි ලබාදීමට බලාපොටත්ව වෙනවා ඒ විශේෂ දිනු මැදීම සිදු කරන්නේ මේ මාසේ විසිහතරමනිද සංවර්ධ ලොතරයි මණ්ඩලේ ලොතර එපත්වලින් සබරගම පලාතින් බිහි වූ සුපිරිජයග්‍රහකින් සඳහ අදාලචෙක් පත් පිරිනැමීම ඊ සිදු කරනා. එමුද රජ්‍යමත්‍ය රජ සම්බලලාපිටේගේ ප්‍රධහනත්වෙන් කෑගලද ස්්‍රීකලේකම් කාරයයාල්ල ස්්‍රවන ගාරයේද. මෙම අවස්ථාවට සවර්ධන ලොතරයි මන්ඩල සබහපතිවර ඇතුර රජ්‍යනිල්දහරින් පිරික් එක් සිටිය. දස් විසිි දෙකවුරුදු. වාර්ෂික පිරිවැටුම බිලියන දෙකතුනකින් ඉහල නංවගෙන වාර්ික පිරිවැටුම බිලියන දනමයක් වාර්තා කරලා බදදු හැටියට රජයට තවත් බිලියන තුනක පමණ ලබාදීමක් කරලා එසිල්ලත් එෙක් අපේ පදහන අරමුණ ෂ්ට කරන. ජනාතිපති අරමුදලටත් මහපොල ාරකාර අරමුදලටත් ලබාදෙන වාර්ෂික දායකත්ය. අපි ලබාගන්නා ලාබය ඉතිහාසේ පලවෙනි වතාවටත් බිලියන තුනෙින් ඉහ පැත්තෙතින්ඩ මේ අපේ කන්ඩායම සමත්තුව. අපේ දැවන්ත ආර්ික ප්‍රශ්නයක් පෝලිින්ගල දිග මටකයි. පලිංල මැරී ටනු ප්‍රමාණය දහදනෙකුත් තික්මවාගේ. එහෙම රටක් ද යම්චනකට ඇවිලතින මුූල්ල හළපනනාචට සීමමිත ඉල්ලමක් සඳහා ශ්‍රීමිත්ත සම්පත්්‍රමාණය හොඳ පෙළගැස්මක්ඇතුව පෙදහැරි මෙ එකකම . ඒ පොත් සමගින් සියත රාත්‍රී ප්‍රෞෘත්්තිවිකාශයේ නි මාවට පත්වනවා යළත් අප ඔබ හමුවන්නන්නේ හෙට උදස්සන ප්‍රවෘත්්ති විකාශය සමගින් ඔබට සුවදාරාත්‍රයක්. නතා අලු වේටියෝ සහ ප්‍රවල්ති නැරමීමට එහත බටන එක ලික්කර සේත TVව සබස්කරප් කරන්න අලු සීිය ගැන මුලින්න ජැනගන්න මෙම සීනෝසෙක් කරන්න.